අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමග මම රසික සඳරුවන් ප්‍රථමයෙන්ම අවධානය යොමු කරමු පුවත් ශීර්ෂ පාඨ වෙත හිටපු ඇමති රාජිතගේ ඇප නියෝගය අවලංගුයි අනන්‍ය සම ඩිජිටල් හැඳුනුම්පතෙහි වත්මන් තත්ත්වය ජනපති විමසුමට उतरे जनता मुहन दिन गेटल संबंधे अक्रमा सह अमात डग्लस देवानंद महता साकचाकराय ये दिन कोरोना रोगी निसिदेने खामु विमात समते मेरट समस्त आसाद दिन संख्याव अटसी असु नवे दक्वा इहलट नाविक हमुदाव कोरोना पिलिबंद तुरुतुरु वसन गलेया कीन चोधनाव आरक्षक अमात शीविसिन प्रतिक्षेप कराय प्रतमे नवधाने देशे पुआत्वेत හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අපමත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ලබා දුන් නියෝගයේ දෝෂ සහගතයයි තීන්දුව කළ කොළඹ මහාධිකරණ මිනිසුරු මංජුල තිලකරත්න මහතා එම තීන්දුව ඉවත දැමීමට නියෝග කර තිබෙනවා අන්තර්ජාතික සුදුවන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අපමත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දුන් නියෝගය දෝෂ සහගතයයි තීන්දුව කළ කොළඹ මහාධිකරණ මිනිසුරු මංජුල තිලකරත්න මහතා එම තීන්දුව ඉවත දැමීමට නියෝග කර තිබෙනවා इकुत डिसेंबर मास तिसवनदा कोलंब लंकारोहले प्रतिकार लभमिन सिटी राजित सेनारत्न महता अपमत मुदाहरीमिन कोलंब प्रधान महेश्वरत्वरे विसिन दुन नियोगय अवलंगु करनमेन इल्ला नीतिपतिवरया विसिन इदिरिपत कल प्रतिशोधन पेट समक तींदुव देमिनुई विनिसुरवरया मेम नियोगय सिदु कर तिबेन्ने तींदुव प्रकाशित पत करमिन विनिसुरु मंजुल तिलकरत्न महता विवृत अधिकरणीय संधान कर सिटीए राजित सेनारत्न महता अपमत मुदाहरीमिन कोलंब प्रधान महेश्वरत्वरे विसिन दुन तींदुव नीतिमय वशयेन मेन्म सिद्धिमय वशयेन्द दोष सहगतम पाई මෙම සැකකරු අපමත මුදාහැරීමෙන් පසුව අධිකරණය මගහැර යාමට අවකාශයක් නොමැති බවද ඔහු අපමත මුදාහැරීමේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් පැමිණ තිබූ නිගමනය දෝෂ සහිත බවයි මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ එමෙන්ම මෙම සැකකරුට අප ප්‍රධානය කිරීමට පෙර ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් ඔහු සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ලබා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් ඇඳවීමට අවකාශය තිබූ බව පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මහේස්ත්‍රාත්වරිය එසේ කටයුතු නොකිරීම ගැටළු සහගත බවයි බන්ධනාගාර පනත අනුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලබන සැකකරුවෙකු රෝගී වූ විට බන්ධනාගාර රෝහලේ හෝ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා නිර්දේශ කරනු ලබන රජයේ පාලනය යටතේ ඇති රෝහලක පමණක් රඳවා තිබිය යුතු බව නීතියේ සඳහන් වන බවද විනිසුරුවරයා පෙන්වා දුන්නා ඒ අනුව සැකකාර රාජිත තේනරත්න මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව පුත්කලික රෝහලක ප්‍රතිකාර ලැබීම බන්ධනාගාර පනතේ 65 වන වගන්තිය යටතේ නීතියට පටහැනි ක්‍රියාවක් බවද විනිසුරුවරයා මෙහිදී අවධාරණය කර සිටියා මේ පිළිබඳව මහේස්ත්‍රාත්වරිය ඇප නියෝගය ප්‍රකාශිත පත් කිරීමේදී සිය අවධානය යොමු නොකිරීම දෝෂ සහගත බවද මහාධිකරණ විනිසුරුවරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළා නීති ඉදිරියේ සෑම පුත්කලයකු එක හා සමාන බවට ස්වර්ණමය සිද්ධාන්තයක් පවතින බවත් එක් පුත්කලයකට පමණක් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා ගැනීමට අවසර දීම තුරින් සෙසු සිරකරුවන්ට එම අයිතිවාසිකම් භුක්ති විඳීමට තිබෙන අවකාශය අහිමි වන බවත් මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා සිය තීන්දුව ප්‍රකාශිත පත් කරමින් සඳහන් කළා සමස්තයක් වශයෙන් ගත් කල මෙම ඇප නියෝගය ප්‍රකාශිත පත් කිරීමේදී මහේස්ත්‍රාත්වරිය විසින් ඊට අදාළ සිද්ධිය හා නීතිමය කරුණු කෙරෙහි අවධානය යොමු නොකිරීම දෝෂ සහිත තත්ත්වයක් බව පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය හරහා අධිකරණයේ මනස බරපතල ලෙස කම්පණය වන ආකාරයේ දෝෂයක් හටගෙන තිබෙන බවද සඳහන් කළා ඒ අනුව රාජිත සේනාරත්න මහතා අපමණ උදාහරමින් 1 දෙසැම්බර් මාස 30 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රකාශිත පත් කිරීමට යෙදුණු අප නියෝගයේ ඉවත දමන බවට තීන්දුව කළ මහාධිකරණ විනිසුරුවරයා ඉදිරි පියවර ගැනීම සඳහා මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කරන ලෙසද නියෝග කර සිටියා තීන්දුව ප්‍රකාශිත පත් කිරීමෙන් අනතුරුව අධිකරණයේ හමුවේ කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීටිස් මහතා වර්තමානයේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලබන සැකකරුවන් පෞද්ගලික රෝහලවල ප්‍රතිකාර ගැනීම සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි විවේචනයක් පවතින බවත් ඒ සම්බන්ධයෙන් මෙම නඩු තීන්දුව තුළින් යහපත් මාර්ගෝපදේශයක් සැපීම සම්බන්ධයෙන් තමන් ස්තුතිවන්ත වන බවද සඳහන් කළා මෙම නඩු තීන්දුව මගින් අප සම්බන්ධයෙන් දිවයිනේ සිළු මහේස්ත්‍රාත්වරුන්ට හොඳ මාර්ගෝපදේශයක් සපයන නඩු තීන්දුවක් වුණු ඇතැයිද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීටිස් මහතා විවෘත අධිකරණයේ සඳහන් කර සිටියා COVID-19 ආසාදනය වූ රෝගීන් 20 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 889 දක්වා ඉහළ ගොස් තිබෙනවා මෙතර නාවික හමුදා විසින් COVID-19 වෛරසයේ තොරතුරු වසන් කිරීම පිළිබඳව වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.
COVID-19 වෛරස ආසාදනය වූ රෝගීන් 20 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතින්ගේ සංඛ්‍යාව ඊයේ දිනවර විට 889 දක්වා ඉහළ ගියා. අදාළ ආසාදිතින් 20 දෙනා අතුරින් 18 දෙනෙකු නාවික හමුදා සමාජිකයන් වන අතර ඉතිරි පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙකු නාවික හමුදා සමාජිකයෙකුගේ සමීපතමයෙකු වනවා. එසේම අනෙක් පුද්ගලයා ඩුබාහි සිට මෙරටට පැමිණ කන්දකඩු නිරෝධාන මධ්‍යස්ථානයේ රැඳී සිටින පුද්ගලයෙක්. මෙතර කොරෝනා වෛරස් ආසාදිත නැවියන් පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා නාවික හමුදා විසින් සෞඛ්‍ය බලධාරීන්ට ලබා දීමෙන් වැළකී සිටින බවට ඇතැම් මාධ්‍ය විසින් සිදු කරන ලද චෝදනා ආරක්ෂක අමාත්‍යාංශයේ තරයේ ප්‍රතික්ෂේප කර සිටිනවා. ශ්‍රී ලංකා නාවික හමුදාවේ පළමු කොරෝනා වෛරසය ආසාදිත නාවිකයා අප්‍රේල් මාස 22 වන දින හඳුනාගත් දා සිට වැලිසිර නාවික හමුදා පරිශ්‍රයේ රාජකාරී කරන නාවික භටින් සඳහා නාවික හමුදා විසින් PCR පරීක්ෂණ සිදු කිරීම පුරුල් කර ඇති අතර ශ්‍රී ලංකා නාවික හමුදාව තුළ කොරෝනා වෛරසය පැතිරීම හා සම්බන්ධ සැබෑ තත්ත්වය නාවික හමුදා විසින් වසන් කරන බවට ඇතැම් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය විසින් සිදු කරන ලද චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. තවද නාවික හමුදාව ඇතුළු ත්‍රිවිධ හමුදාවන්ගේ කොරෝනා වෛරසය ආසාදිත ආරක්ෂක හමුදා සමාජිකයන් සහ පරීක්ෂණ ක්‍රියාවලියන් පිළිබඳ තොරතුරු සන්නිවේදනය කිරීමේ ක්‍රියාවලිය දැඩි විනිවිදභාවයකින් යුතුව සිදු කරන බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා. මේ අතර වවුනියාව පම්පමඩුව යුද හමුදා කඳුරට අයත් නිරෝධායන මධ්‍යස්ථානය තුලින් නිරෝධායනය අවසන් කළ පුත්ගලින් 129 දෙනෙකු අද පෙරවරුවේ නිවෙස් වෙත පිටව ගියා. පොලිසිය සමග ඒකාබද්ධව මඩකලපුව මහනගර සභා සෞඛ්‍ය හා ගිනිනිවන අංශය විසින් මඩකලපු නගරයේ විෂ පීජහරණය කිරීමේ කටයුතු අද සිදු කරනවා. කතරගම තරුණයන් පිරිසක් විසින් නිපදවන ලද ස්වයංක්‍රීය විෂ පීජහරණ කුටියක් දෙබරවැව මූලික රෝහල වෙත පරිත්‍යාග කිරීම ඊයේ දින සිදු කෙරුණා. සියලුම පුරවැසියන්ගේ ජීවදත්ත ජීවිතේ වරක් පමණක් ලබා ගැනීමෙන් නිකුත් කිරීමට අපේක්ෂිත අනන්‍ය සම ඩිජිටල් හැඳුනුම්පතෙහි වත්මන් තත්වය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විමසුමට ලක්ව තිබෙනවා. නව හැඳුනුම්පත් මගින් පුද්ගලයා ජීවදත්ත භෞතිකව මෙන්ම අන්තර්ජාලයේ ඔස්සේද දැක ගැනීමට හැකියාව ලැබෙනවා. වඩාත් නිවැරදි දත්ත සමුදායකින් සමන්විත නව හැඳුනුම්පත් විවිධ නීති යටතේ පාලනය වන දෙපාර්තමේන්තු සහ ආයතන අපේක්ෂා කරන තොරතුරු අන්තර්ගත බවයි ජනාධිපති මාධ්‍යංශයේ පවසන්නේ. ගුවන් ගමන් සහ රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ සිට විශ්‍රාම වැටුප් සමෘද්ධි දීමනා ආදායම් බදු සහ ඡන්ද ප්‍රකාශ කිරීමතුළු අවස්ථා රසකදී ඉදිරිපත් කළ යුතු ජීවදත්ත තොරතුරු එහි ඇතුළත් කොට තිබෙනවා. ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයාව සිටියේදී ඩිජිටල් හැඳුනුම්පතක අවශ්‍යතාවය යෝජනා කර තිබෙනවා. එහි මූලික සැකසුම් 2012 වසරේදී ආරම්භ වූ අතර නව හැඳුනුම්පත සැකසීම විද්වත් කමිටුව කැටතේ තොරතුරු හා තාක්ෂණ ආයතනයේ පූර්ණ මඟ පෙන්වීමෙන් සහ ජනාධිපති කාර්යසාධක බලකායේද අධ්‍යක්ෂණයෙන් සිදු කරනවා. සියලු පුරවැසියන්ට නව හැඳුනුම්පත හැකිය ඉක්මනින් ලබා ගත හැකිවන අයුරින් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නා. මේ අතර ආයතනිකව සහ පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඍජු තැන්පතු සමග COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු රුපියල් මිලියන 902 ඉක්මවා ගොස් තිබෙනවා. තලගල මංගලාරාම මහා විහාරාධිපති පූජ්‍ය තලගල සුමනරතන හිමි රුපියල් ලක්ෂයක මුදලක් සහ තවත් පාර්ශ්ව රැසක් COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට මුදල් බැර කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඊලම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මහලේකම් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අතර හමුවක් ඊයේ විජේරාම නිල නිවසේදී පැවැත්වුණා. උතුරු ජනතාව මුහුණ දෙන ගැටලු සහ විශේෂයෙන් දේවර ජනතාව මුහුණ දී සිටින ගැටලු කෙරෙහි මෙහිදී අවධානය යොමු වුණා. උතුරු දමිළ සිරකරුවන් සම්බන්ධයෙන් රජයක් ලෙස සානුකම්පිත ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරන්නයි ඩග්ලස් දේවානන්ද මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙනවා. දේවරින් මුහුණ දී සිටින ප්‍රශ්න සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වූ අතර ඔළුවිල් වරාය දේවර වරායක් බවට පරිවර්තනය කිරීම වගින් උතුරු ජනතාවගේ ආර්ථිකය යහපත් කිරීමේ හැකියාව පවතින බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා. එම වැඩපිළිවෙල කාලෝචිත බැවින් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා
ලෙස අග්‍රාමාත්‍යවරයා අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නා. එමෙන්ම දීවර කටයුතු පහසු කරමින් මුදල් ගණිතන සඳහා දීවරින්ට වෙන් වූ බැංකුවක් හඳුන්වා දීම සම්බන්ධයෙන්ද අවධානය යොමු කරන්නේ මෙහිදී ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සමාජිකින් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා. කොරෝනා වෛරස තත්ත්වයේ හේතුවෙන් කොළඹ නවාතැන් වලට සීමා වී සිටින උතුරේ ජනතාව සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ අතර මේ වන විටත් සිය උපදෙස් පරිදි අග්‍රාමාත්‍ය කාර්යාලයේ මැදිහත් වීමෙන් කොළඹ නගරයේ නවාතැන් පෙර වලට සීමා වී සිටින ජනතාවට ගම්බිම් බලා යාමට අවශ්‍ය පහසුකම් සලසා ඇතේ සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා විශේෂයෙන් දෙහිවල රත්මලාන ගල්කිස්ස ප්‍රදේශවල නවාතැන් වලට සීමා වූ අය ගම්බිම් වලට පිටත් කිරීම අවසන් අධීරයේ තිබෙන බවත් සඳහන් කළා. තවමත් මෙරටින් කොරෝනා රෝගීන් වාර්තා වන බැවින් මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී හැරිසන් මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. අද රටේ වාතාවරණයක් තියෙනවද ඡන්දයක් පවත්තන්ට? ඒකේ වගකීම කවුරු හරි බාර ගන්නවද? තාම ඉස්කෝල ටික ඇරලා නැහැ. තාම එන්නේ බස් එක එන්නේ 25යි. තව කාර්යාලයකින් භාගයකට එන්න බෑ. තාම මීටරේ දුරස්ථභාවයේ තියාගෙන වැඩ කරන්නේ. අපිට තාම එක් රැස් වෙන්න විදිහක් නැහැ. කණ්ඩායමකට කතා කරන්න විදිහක් නැහැ. මුඛාවර නැතුව පාරේ යන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. එතකොට එහෙම තියෙද්දි කොහොමද අපි මැතිවරණ ප්‍රචාර කටයුතු කරන්නේ? ඒ වගේම මේ කොරෝනා වසංගතය තාම අවසන් වෙලා නැහැ. එහෙම අපිට දවසින් දවස මේකේ රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනවා. යුද හමුදාපතිතුමා කිව්වා මේ පහුගිය දවසක මේ කොරෝනා රෝගීන් ඇසුරු කරපු පුද්ගලයෝ 42000ක් විතර ඉන්නවා කිව්වා. ජාසිංහ මැතිතුමත් කිව්වා 42000ක් විතර ඉන්නවා කියලා. සෞඛ්‍ය මැතිතුමියත් කිව්වා මේක එසේ මෙසේ පහසුවෙන් හිතන්න ඕන කාරණයක් නෙමෙයි. එහෙනම් දැන් මේ 42000 නිරෝධායනය කරලා අවසන්ද? දැන් මේ 42000ට PCR පරීක්ෂණය කරලා අවසන්ද? එහෙමනම් ඒගොල්ලොම කියන හැටි ජාසිංහ මැතිතුමාම කියනවා එක රෝගියෙක්ගෙන් 500ක් හදන්න පුළුවන් කියලා. මේ 42000 බැරි වෙලාවත් මැතිවරණයක් තියලා එළියට බැස්සොත් මුළු රටටම දෙයියන්ගේ පිහිටයි. මෙරට ජනතාව මැතිවරණයක් අපේක්ෂා කරන බැවින් එය නිසි වේලාවට පැවැත්විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසනවා. ඒ පානදුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ විපක්ෂයේ හිටපු මන්ත්‍රීවරු සීලු දෙනාම ජැන්ඩියට ඇඳගෙන ඇවිල්ලා මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව කතා කරන්න උත්සාහ ගන්නවා කොරෝනා සිද්ධියත් සම්බන්ධ කරගෙන. අද වෙනකොට මං හිතන්නේ මේ මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදයේ රටත් ජනතාවත් ඉල්ලන අවස්ථාවකදී තමයි මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණේ දෙන්න සූදානම් වෙන්නේ. එවැනි අවස්ථාවකදී එක්සත් ජාතික පක්ෂයේ සහ සජිත් පිල සහ අනිකුත් සියලු විපක්ෂයේ ඉන්න උදවිය මැතිවරණ එපා කියලා තමයි කල් දාන්න කියන එක තමයි මෙයයි කියන්නේ. මොකද හේතුව අද වෙනකොට එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා බෙදිලා වෙන් වෙලා තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම කියනවා ලෝකේ කොරියාව වගේ රටවල් ඉතාමත්ම භයානක තත්ත්වේ කොරෝනා රෝගේ තියෙද්දිත් මැතිවරණේ පැවැත්තුවා. එනිසා අද වෙනකොට මේ රටේ ජනතාව පැහැදිලිවම මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදයේ ඉල්ලනවා. ඒ නිසා කලට වේලාවට මැතිවරණේ තියන්න කියලා ජනතාව ඉල්ලනවා නම් මේ මැතිවරණේ ලබා දෙන්න ඕනේ. රට තුල පවතින තත්ත්වයේ හමුවේ මැතිවරණයක් පැවැත්වීම තුලින් ප්‍රජාතන්ත්‍රවාදයට බලපෑමක් සිදු විය හැකි බව ජනතා විමුක්ති පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසනවා. ඒ සියත 7.5 වැඩසටහනට අද එක් වෙමි. මෙවැනි අර ෂොක් එකක් ආපු වෙලාව මෙවැනි තද තනි සිද්ධියකට මුළු රටක මානසිකත්වයේ ගොනු වෙලා තියෙන වෙලාවක ජාතික මැතිවරණයක් පැවැත්වීමෙන් වෙන්නේ සම්පූර්ණ මහජන සාකච්ඡාව එක කරුණකට ඌන නෙවෙයි. දැන් හොඳම උදාහරණ ලකුණු කොරියානු මැතිවරණය. ලකුණු කොරියා අපිට වඩා තාක්ෂණීය අති විවිධ කරුණු වලින් ඉදිරිය වෙන්න පුළුවන්. නමුත් ඔවුන් අප්‍රේල් 15 මැතිවරණේ තිබ්බා. හැබැයි තිබ්බට පස්සේ ඡන්දය තනිකරම 99.9%ක්ම තීරණය වුණේ කොවිඩ් වසංගතය මැඩපැවැත්වුවද නැද්ද? අවසානයේ දැන් දකුණු කොරියාවේ විශාල විරකියාවක් තිබෙනවා. විශාල දුප්පත්කමක් තිබෙනවා සැඟවිච්ච සියොල් වලට යටින් තිබෙනවා. ඊට පස්සේ දකුණු කොරියාවේ විශාල සිවිදිනසා ගැනීමේ පැත්තක් තිබෙනවා. ඉතින් එවැනි කරුණු කතා කරේ ගත්තත් හදිසියෙ මැතිවරණයක් පවත්වීම සෞඛ්‍ය විද්‍යාත්මකව පුළුවන් වුණා. මැතිවරණ අවශ්‍යයි පවත්වන්න වෙනවා. නමුත් ඒකෙන් අර ප්‍රජාතන්ත්‍රවාදයට මම හිතන්නේ බරපතල අඩුපාඩුවක් ජනතාවට සිද්ධ වෙයි. මොකෝ මෙවැනි වෙලාවක මැතිවරණයක් හදිසියෙ පැවැත්වීමේ ජනතාව එක කරුණකට ඌනනේ වෙලා ඡන්ද දෙන්න හෝ නොදෙන්න තීන්දුව කරන්න පුළුවන්.
මෙරට කඩා වැටුණු ආර්ථිකයේ නැවත නගා සිටුවීමට වත්මන් ආණ්ඩුවට කිසිදු ආර්ථික සැලැස්මක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා පවසනවා. මම දකින්න එක දෙයක් ආණ්ඩුවේ කිසිම ආර්ථික සැලැස්මක් නැහැ. ජනතාව යොදවලා මේ මොනහරි කෘෂිකාර්මික වැඩ ටිකක් කරයි කියලා මුළු ආර්ථිකයම ගොඩ නැගිලා රටේ ප්‍රශ්න ඔක්කොම විසඳිලා ඒ සියරම යථා තත්ත්වයට පත් වෙනවයි කියන එක මම පිළිගන්නේ නැහැ. දැන් අද බලන්න රජයේ සේවකීන්ගේ වැටුප් ටික කපන්න හදනවනේ. දැන් ඒ අසේ කතා කරනවා ඡන්දයකට යන්න. මේ වෙලාවේ ඡන්ද කරන්න පුළුවන්ද? මන් දන්නේ අපිට නම් පේන්නේ නැහැ ඡන්දයක් කරන්න පුළුවන් වාතාවරණයක්. මේ අවුරුද්ද අතාරින්න ඕනේ මේ කොරෝනා වසංගතේ රටෙන් තුරන් කරන්න. ඒක තමයි වෙන්නට ඕනේ. ඉතින් අනිත් එක දැන් සුළු පරිමාණ කර්මාන්ත සියලු දේවල් මහ පරිමාණ කර්මාන්ත මේ සියලු දේවල් කඩා වැටලානේ. මොකද අද වෙනකන් ආණ්ඩුව පැහැදිලි මගක් පෙන්නලා තියනවාද? අඩුගානේ රූපවාහිනියකට ඇවිල්ලා කරුණු පැහැදිලි කරනවාද? ආර්ථික වැඩපිළිවෙල ඉදිරියේදී මොකද්ද කියන එක? කිසිම නැහැ. නමුත් එතන මෙතන මාධ්‍ය නිවේදන දෙනවා ආර්ථික ස්ථාවරයි කියලා. කොහෙද ආර්ථික ස්ථාවර? සාඩින් ටින් එක 100ට දෙනවයි කිව්ව. දැන් කීයද ගන්න? ඉතින් මේකද මේ ආර්ථික දැක්ම ආර්ථික ස්ථාවරයි කියන්නේ මේකද? මේවා පට්ට බොරු. වෙලා තියෙන්නේ රටක් නොමග යවලා ඒ රටේ ජනතාව නොමග යවලා බොරු කියලා හොර කරලා ආණ්ඩුවක් ගත්තාම මෙහෙම දේවල් වෙනවා. දැන් අවධානය රට වටා කුප්පුවත් කිහිපයක් වෙත. අනුරාධපුර නුවරවැව ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් අද රාත්‍රියේ 9 සිට හෙට රාත්‍රියේ 9 දක්වා පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව අනුරාධපුර නගරයේ යාපනීය හන්දිය කුරුන්දන්කුලම සාලියපුර රඹෑව ගල්කුලම සහ මිහින්තල යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත. කොළඹ සිට යාපනය දක්වා පොහොර ප්‍රවාහනය කළ ලොරි රථයක් මාර්ගයේ නිවතට පැන පෙරළී යමින් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් රථයේ රියදුරු තුවාල ලබා මැදවච්චේ රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. නීති විරෝධී ලෙස එරාවුර ප්‍රදේශයට තේක්ක කඳන් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් මඩකලපු කලාප වන නිලධාරීන් විසින් සිය බහරියට ගෙන තිබෙනවා. කෝපිකුඩු ප්‍රවාහනය කරන මුවාවෙන් අකුරණ සිට අනුරාධපුර දක්වා මත්කුඩු විශේෂයක් ප්‍රවාහනය කිරීමේ මහා පරිමාණ ජාවාරමක නිරත වූ පුද්ගලෙක් තිරප්පුණි පොලිසිය සහ යුද හමුදා නිලධාරීන් එක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයේ අවසන්. ඔබ සැමට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.